සභාපතිතුමනි විමල් වීරවංශ ඇමතිතුමා කියපු කාරණයක් විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේත් ඉන්නවා මේ අන්තවාදීන් අපෝෂණය කරන්න එය ඇත්තට දීග ගන්න සම්බන්ධ පිරිසක් කියලා ප්‍රසිද්ධිය කියපු කාරණයක් පිළිබඳව මම ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැම්මා හැබැයි ඒ පිළිබඳව කිසිම විමර්ශන කටයුත්තක් සිද්ධ වුණේ නැහැ අපි දන්නේ නැහැ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මොන තරම් පැමිණිල්ල දැම්මත් ඒ පිළිබඳව විමර්ශන කටයුතු වෙනවද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් නැහැ ඔව් ගරුව මාත්‍යමනි සිමුදන දවස අපි ඔබතුමාගෙට උත්තර ඇමතුමා ඇවිල්ලා දෙනවා හරි හරි ඉදිරියේදී අර CID එකේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබතුමා පැමිණි දාලා කියනවා කිව්වා ඔබතුමා ප්‍රශ්නයක් අහන්න මේ ඔබතුමාට අයිතිය දෙනවා අපි විශේෂ බාර ඇමතුමා එතකොට උත්තර දෙයි දැන් ඔබතුමා ඇත්තම කියලා දැම්මම ඔබතුමාට අයිතියකුත් නැහැ ගිහිල්ලා එතන ගිහිල්ලා මම ගිහිල්ලා පැමිණිලා දැම්මත් මටත් අයිතියක් නැහැ පොලිසියත් වෙ කියලා චෙක් කරන්න ඔබතුමාට හොඳම දේ ඔබතුමාගේ අයිතිය මේ විශේෂ බාර ඇමතුමායි නේද රවුෆා කිය ඇමතුමා ඔබතුමා ජේෂ්ඨ You can question. දරු මේ ඇමතුමා මෙවින් විශ්තුතිමා ඔබතුමාගේ අවධානයට යොමු කරන ඊයේ දිනේදී මමත් හෙක්ටප්පු හම්මන්ත්‍රීතුමත් සියොන් දේවස්ථානයට ගියා සියොන් දේවස්ථානයට යනකොට අපි ඇත්තටම බලාපොරොත්තු වෙලා තිබ්බේ සියොන් දේවස්ථානය සංවර්ධනය කරලා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරලා තියෙන දේවස්ථානයක් හැටියට තියෙයි කියලා. අපි යනකොට ඒ දේවස්ථානේ කඩා වැටලා ඒ දේවස්ථානේ ප්‍රතිසංස්කරණය කරලා නැහැ. ඒ පියතුමාගෙන් මම ඇහුවම උන්වහන්සේ කිව්වේ මිලියන 37ක් ඒගොල්ලන්ට අනුමත වෙලා තිබුණා හමුදාව හරහා මේ පල්ලිය සකස් කරන්න තිබුණේ හමුදාව 2019 නොවැම්බර් වෙනකම් මේකේ ඉඳලා මේක සංවර්ධනය කරා මිලියන 6ක් ලැබුණා එතනින් පස්සේ හමුදාව විඩ්‍රෝ වුණා තාමත් ඒ අයට පල්ලිය හදාගන්න විදියක් නැහැ කියලා කරු අමතුමා අපි හොයලා බලන්න අපි හොයලා බලන්නම් හැබැයි ඔබතුමාලා හොකක් කියව හැදුවා ඒ කාලේ හැදුවා නමුත් මේක මේකත් හැදිලා තියෙනවා මේක මේක මම නම් දැනගෙන හිටියේ නැහැ එහෙම දෙයක් තියෙනවා අපි වහම රජයේ හැටියට අපි හොයලා බලලා www.headlinenews.lk